මනිස්සු තමන්ගේ හැඟීම් සහ අදහස් ප්‍රකාශ කරන මාර්කය තමයි භාෂාව. එතකට මිනිස්සු තමන්ගේ හැඟීම් සහ අදහස් භාෂාවෙන් ප්‍රකාශ කර අද්දී මෙන මේකන මිනිස්සුන්ගේ හැඟීම් සහ අදහස් සහ අදදැකීම් එකතු වෙලා ගොඩ නැගෙන දෙයක් තමයි සාහිත්‍යක එලක කියන්නේ. අන එතනද සාහිත්‍යය භාෂාව බවට පත්වෙන්නේ සාහිත්‍යය මාධ්‍ය භවට පත්වෙන්නේ භාෂාව ඉ ඇැම් චාරකයෝ කියනවා මේ සාහිත්‍යය කියල කියන්නේ භාෂාව මගින් කරන විත්‍රමයක් කියලා. අන්න ඒ විදියට සාහිත්‍යය කියල කියන්නේ භාෂාව මගින් කරන විකත්‍රමයක් නම් සිංහල භාෂාව ඇසුරින් ඒ වික්ත්‍රමය හරි අපූරුවට කළ හරි අපූරුවට දක්ෂවිදියට ඒ සාහිත නිර්මාණය කරණය යෙදුන දක්ෂ සාහිත නිර්මාණවේදිකට වේදිනයකට අපි අද අපේ පොතක්කෙක් වැඩසටහනක් පොතක් එකක හිතක් වැඩසටහනට ආරාධනක් කලා. ඇය වෘතයෙන් ගුරවරයක් වගේ ගුරු පදශකවරයක් විදිට කටයුතු කරළ තියෙනවා සහමේ කෙටිකතා නවකතා සහ කාව්‍ය රචනා වෙනුවෙන් සම්මානලාබී ලේකිකාවක් ඇයනමින් සුනන්ද්‍රා සුනන්දාා, ර සිංහ මහත්මිය සුන්ඳ ර සිංහමත්මය යිවන් කකිල් ම ගන්න අපි ඉතින් ඔබතුේ කවිලියයන්න පටන් ගන්නේ මේ පුුංචි කාලෙමයි. ඔබේ පාසල් අවේදී අවදිය දිබයි ඔබ මේ කාවි රචනා කරණයට පිවිසෙන්නේ. නමුත් මේ කාවි රචනා කරනයට පිවිසෙන්නේ කුඩා කාලේදී ඔබට මේ ඒ සඳ හොඳ උත්තේජනයක් සැපයන වට පිටාවක් යන ඇති කෙ හිතනවා හොඳ සුද්‍ර ලමකාලයක් ගතවෙන්න ඇතිකෙ හිතවා ම ආසයි ඩිසටහන ආරම්භබේදීමමයි සුන්දර කාලය ළමා කාලය පිළිබඳව මතක අපිත්තෙක්ක බෙතාගන්නවන. ඕ මම කෑගල්ලේ දේවාලෙගමකින් ගොහෝම් බොහෝම් පිටිසර ගම්වානයක්ඒවගේ මගේ අම්මා තගුරුවරු ඒක නිසා පවලෙතිතිං වැඩියන අට දෙනෙක් ඉතර හිටියා තකොට විශාල පවුලක අවසාන සාමාජිකය තමයි මම තුොටහගා පිඩහසර තියන පරිසරයක අපි ජීවත්තුනේ අද වගේ කොටු එලානහැ ඒක නිසා අ පරිසරයෙන් ලැබුණ උත්තේජනය ඉළඟට පවුල්ලෙ ගොඩාවත් සාමාජිකයන කොට ඒ ගොල් අත්තක ජීවත්තනට ලබුණු උත්තේජනය හරි අද දරුවන්ට මංහිත නේග නෑ. අන ඒදී තමයි මෝලික මඩිතාලමූනේ මගේ අපපච්චයහෙම උදේ පාන්දර නැකටලා මහා හියෙන් ගමට මැහෙන්ඩ ස්ලෝකයක් කියනවා ජනගායෙනාවක්. අන එත්තනින් තමයි මංහිතනය පිබිඳීම ආරම්භෝනය කියලා හිතෙනවා. හම්. එක් දස් නවසය අසුවදර්ශකයේ තමයි ඔබතු මේ කාවය නිර්මාණකරණයට යොමුුවන්නේ මගේ ළඟ පොත් ගොන්නක් තියෙන අයික් නවෙේ පපුොත් ගොන්න. අඩ සියවසකට අධික කාලයක් ඔබ මේ සාහිත නිර්මාණරණ ග්‍රන්ථ රචනා කරණය නිරත වෙනවා. ඉතින් ඔබතු මේ රචනාකරපු බොහොමයක් ග්‍රන්තවලට රාජ්‍යසාහිත්‍ය සම්මානය ගොඩගේ සාහිත්‍ය සම්මානය සහ බොහ ග්‍රන්ථ සම්මාන්නේඒ ලබාගෙන තිෙනව සහ නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් මේ ඔබතුම දහස්නවසි අසූ දෙකවර්ශය තමයි මේ ඔබතු මේගේ ආදර නියසාම්පෘෂය විපුල හේවා වලිමුුණි මහතත් සමගෙක් වෙලා තමයි මේ ඔබතුමේගේ ප්‍රථම කාවි සංග්‍රහය එිදක්වන්නේ බුදු නොවන බෝසත්වරු කාවි සංග්‍රහය පොත මගේළංඟ තියනවා මේ වෙලාවෙෙක් දහස්නවසි අසූ දෙකවර්ශයයේ. අපේ සුනන්දාා රණසිංහ මහත්මය ප්‍රථමයෙන්ම කාව කරණයට පිවිසුනේ මෙන මේ ග්‍රන්ථය එළි දක්වමින් මේ ග්‍රන්තිය එතුමිය තමන් ්‍යාධදරණය සස්වාම්පෘරෂත් එක තමයි රචනා කරල ඇලි දක්වන්නේ. ඒවගේම තමයි ඉළඟට මේ කටු යහන පහන්දොර ගිම්හාන සන්ධ්‍යාව ලා සඳපාමුල නිල්තුරුයට තැණි බිමකස්සෙහි නීම රන්වත් රන්වන් පත් කියන කාව සංග්‍රහයලි දක්වනවා ඒතිෙකම කුඩම්මා ගිරිසිරස රල අන්තිම පේලිය කියන කෙටිකතා සංග්‍රහත් මේ සඳ අවරගි සහ අම්මා ඇවිත් කියන නව කතා සග්‍රහත් එතුමිය විසින් එලි දක්වනවා ඒති එක්ම විශේෂයෙන්ම මතක් කරන්න ඕනු මේ සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව විෂානු බද්ධ කෘති ක්‍රහිපයක් මේ අපේ අදරණය දවා දරුවන් වෙනුවෙන් එලි දක්වන්නත් ඇගේ භාෂාය නිපුනතාවේ හර හායල් දක්වන්නට එතුම අමතක කරන්නේ නැහැ ඒ වගේම තමයිති මේ සාහිත මේ කියන පෘති මගගේ ළග තිය බොමයක් පෘතිවලට රජ සාහිත සම්මාන සහ බොහොමයක් සාහිත සම්මාන හිමි වෙලා තියෙනවා එකින් මේ හා මේ මෑතකදී දෙදහස් විසි තුුණ වර්ෂය එලිදක්වපු පෘතිය තමයි මේ ප්‍රේම ඉර්තුව කියන කාවේ සංග්‍රහය මේ හස් විසිතුුණවර්ශයේ රජිත්ත පුස්තක සම්මානයට සහ රාජ්‍ය සහිත්‍ය සම්මානයට නිර්දේශ වෙන ග්‍රන්ථයක් තමයි මේ ප්‍රේම ඉර්තුව කියන ග්‍රන්ථය මම කැමති මේ පොත ගැන ටිකක් කතා කරන්න මිනිස්සුන්ගේ චිත්ත සන්තානයන ගැඹුරු සංකල්පවලට වැඩ ඉඩක්වෙන්කරපු පොතක් විදිට මට මේ පොත හඳන්වා දෙන්න පුළුව ඔබතු මේ පොත ගැන කියනවනම් පවෙලායි මංහරි කැමති ඔය පොතවිදි හොඟත් මගේ මං කොළඹ ගතකරපු කාලේ මං කොළඹ වැඩ කලාගු උපදේශිකාවක් විදිහට මැද කොළඹ කොට්ටාසි අවරුදු දහයක්. ඒ කාලය තුළද ඉතින් හරි විශෂම පරිසරයක් දැක්කේ ඇත්තරම අපි ම ගම් පහයින්න ආ පුහින්දා ගම්පහ යිස් කොලින්ද මට ඒක හරි ලොකු මේ හරි ලොකූ වෙනසක් කොළඹ පරිසර ඇතරම ආසන නගරයවුනාට එච්චර ලොකු වෙනසක් මේ ළමයි අතර තියෙනද කියලා හිතුනා. ඒග නිසාර ගුරු ජීවිතය අදක ටිකක් කෝකට දැන් කයිපන්තියේ හැටක්විතරෝගතය නවා ඒක හතක්කටක්ම ගුරු ජීවිතය පදනම් කරගත්තු ඒවත් වෙනවා. කොහොවෙතත් ඒ පරිසරයේද මම දැකපු සමහර දේවල් ඔෆිස්වල දැකපු දේවල් දැන් කවිය කියන්නේ ඇත්තරමේඉතින් දකින දේම ආර්තා කිරීම නෙමේනෙ. අපි දකින ඕනෑම බොහොම විශ පෞද්ගලික අදදකීමක් වනත් ඒ පෞද්ගලික සිමාවෙන් එහට අපි අන්නපායි මිනිස්සුන විඳින්ඩ පුළුවන්තනකට අපි එන්ඩෝන. ඒක නිසා ඔය බොහෝ අදදකෙන් මම හොගක් කොළඹින් අහුලගත්තුවා. කොළඹ කාර්යාලවලින් පාසැල්වලින් ඉළඟට මගතොටේ මරදාන හිළඟට ඔය තෝටලඟ ඒවාගේ බොහම කර්කෂ පරිසර ඇසුරු කරන්න ලබුණ. මංහිතන්නේ මම කොළඹ ගතකරපු ඒ කාලය දෙදා සයේ ඉඳං දාසේ වෙනකා. ගතකරපු කාලය ඇත්තට මගතින් ලියවුනේ නැහැකත්. ඒකාලෙ මම නිර්මාණය එකතු කලා. ඒකාලෙ මගේ ළඟ ඒ නිර්මාණවලට පස්තුබීජය එක තවනා. මගේ ඔක්කෝම දෙදා සයම් පස්සෙ තමයි තැනිබිම. ඉළඟට සරදා පාශය. අන්තිවට ප්‍රේමීරතුව කියන පොතට එකතුන්නේේ ඇත්තරම සමහරේවා සැබෑම අත්දැක. දෝගේ අත්දැකිමත් තින උදාහරණ විදිහට කියනවනං එක ස්කෝලික උසස් පෙල උගන්කොට ඉගුරුවරයා මට කියනවා. ළමයි කියනවලු මොකද මේ මලවුන්ගේ අවුරුදුදා මේ සරච්චද්‍ර මත්තක පොතු ගන්නකට මොනතරන රසවත් පොතත්ද. ලමයි කියනවලු මේ මේ අතිංවත් අල්ල ලනෑනමේ දෙන්නා කිසි ගෝ එකක් නෑනිස මේ පොත කියලා කිවල්. මම ඇත්තන ඒ කවිය මම ඒක මට හොඳ කවියක් හුණා ළමයි කොතනද ඉන්නේ. කියන එක මට ඉතිං ඒයන්න ඒවගේ තමයි මම ඕගට වස්සු වීජ හොයා ගත්තේ. මොගක්ව අලුතෙන් නෙමයි මමම දැකපුදේවල් මමම විඳපුදේවල්, මග තොටේ පාසැල්ලල කාරයාලවල මමම විඳපු දේවල් දම ය පතර හුඟක් මම පාදප කරගත්තේ. මේ කාව සංග්‍රහයන එක කාවයක් බැම්ඹි නැති තන කිය තමයි මේ කවිපෙල නම් කරලා තියෙන්නේ මේ. ඒ කවිපෙලේන මුල්ම කවියමං උපට ලගත්තා මේ. තුරු හිස නිවස අතහැර ආදා සිටම පොළවට තන පත් සමගහාදව හිඳිමී ඒ මගේ ලෝකය. සෝපාදහමේන හරිඉව සරල සංසිද්ධයක් හැබැයි ගැම්ඹුණු ගැම්ඹුරු ජීවනවබෝධයක් ජීවන අරුතක්. ගීතෙන් එලියට දෙන්න ඔබ උත්සාහධරන බව පේනවාකවේ ඔ ඇද ඇත්තටම මේ ස්වබාදහම කියන්නේ මංහිතන්නේ හර නිහඬ ගොරුවරේ අපිට බොහෝදේව ස්වබාදාමින් ඉගෙන ගඩ පුොළුව එක සස්වබාදාමදය ගඟක් ගලන හැටිබලන් ගංගාවක් දකො සහ මුලින්ම මනුෂ්‍ය ජීවිත නතින් අනි වාරෙන්ම අර ටික් ඉටිකි රිසුර තල්ල දැරියක්වාගේ අනන්දරාජි කරණයකව ටිකිි රිසිනාවෙන් බැසා ගමනයගේ බලන්ඩේ ශබ්දරසයත් එක්ක ගංගාවේ මුල් අවදී දගකාර බව. ඉට පස අන්තිපට ඕලු නෙලුම් දේ මා නෙල්පිපී තිබේ ඒ ඇ මල් පිපිලා ගත වෙලා හිමිින් යන යවුවනාවදිය අවසාන කාලයඒවගේ ස්වබාදාම දැන් ඔත්දනත් මම ඇත්තටමන මම දැක්කේ මම ගමය ගිය වෙලාවක මම දැක්කා ඉතාම උසත් ඒේක්ක ගහකින්. කොලයක් බිමට පාවෙලායනවා නැතඒක කොලෙහුඟ බොකුටුයි ලොකයි හොකද මෙහෙම හැඩතල දදා එන්නේ බිමට හරහුලම් බදබද බිමට ඇවෙල්ල බිමට පාත් වනා මයිතින් බලාගෙන හිටිය මේ කොලේ කොවි තරන් කාලයක් ගහය තියෙන් නැද නමු දැන් ඉතිං තන කොලෙක් බොහොම නිවී සැනසිල්ල ඉන්නවා දැන්. මනු සිජීවිතත යෝග කිසියම් අවධයක් පසු කළ හම ඉඩ පසේ බොහෝම නිවී සැනසුනු අවධක් එෙන දක්වා අපිජීවිතේ එතෙන්ට අරගෙන් ලඕනේ ඉබේ නැහැ. නමුත් ඒ ඒ ස්වබාදහමින් අපිට ඉගෙන ගණ්ඩ තියෙන පාඩම ඇත්තට මංහිතන්නේ ආගම් දහැක තුවන්නන්න බෑ. හොඳම ආගම තමයි ස්බාද එක මම අනිවාර්යෙන් විශසාස කරන්න ස්වබාදහම කියන්නේ. මිනිස්සුන්ට හොඳ පාඩං ඉගෙන ගණ්ඩ පුළුවන් බොහොම නි හඬ ගුරුවරේ. ස්වබාදහම තමයි හොඳම ආගම. කියන විදිහයට සහ අපේ අත්දැකීම් අනුව. එනිසා මේ සවබාදහමත් එක්ක එකට බැඳලා ජීවත්වෙෙන්න්න ඔබට බොහෝ පාඩම් ජීවිතය ගැන ගෙන ගන්නට පුළුවන්බේවි කියලා මත කරන ගමන් ඔබතු මේගින් අහන්හිතන දැන් අපි ක රසවිදිනාය විදියට මේ කවියට විවිධ වූ අර්ථකථන දෙනවා අපේ මානයෙන්. හැබැයි මේ සිංහල භාෂාව පිළිබඳව හොඳ නිපුනතාවක් තියෙන ඒ සම්බන්ධ ප්‍රීණෙක් මේ කවිය දකින්නේ කවියට අර්ථකතන දෙන්න වෙනස්ම කෝනකි. මං ආසයි දැන ගන්න සිංහල භාාව පිළිබඳව ප්‍රමීණයක් විදිට ඔබතුමයගේ. ඔබතුමේ කවිට මොනවගේ අත්ත කතරයක් දෙන්න. දැන් ඇත්තටම කවිය කියන්නේ ජීවිතයේ විඳින්ඩ පුළුවන් ඉතාම සුන්දර තැනක් කියලා මං හිතන්නේ. නැ විලියම් මඩ්සත් පව කියල දෙනවා කවිය කියන්නේ බොහම ආකස්මිකව හැඟම් පුරායන අවස්ථාවක් කියලා බොහොම වාකස්මකයගෙන් හරි හදිසේ. ඇම් විධාරණය වෙන් අවස්ථාවක් ඒවගේ ඔය පෙරදිග විචාරකයන් කියලා තියෙනවා කාවයන් රසාත්මකම් වාක්‍යම් කවිය කියන්නේ මේ රසබත් වූ හැකිය එක නිසා කවිය ඇත්තට මිතින් අපි පාසැල්වල කාලයක් තිස්සි උගන්ලත්ති නොදරුවන්ට දරුවන්න එක වින්දද කියනක සහර තැන්වල අපිට ගැටරුව හුත් එේනවා එක අපි වෙනම ගත කන්නනවා ඇතිනේ එතකොට මේ ඇත්තටම මේ කවිය කියන්නේ ජීවිතය විදිින්ට පුළුවන් අවස්ථාවක් අපි විඳින වද කියන එක දැන් දරුව විඳිනවද කියනක නම් ගැටවා. මමනන් ජීවිතේ සෑහෙන් මම දැන් අඩ සියවසක් ජීවත්වෙලා තියන කවි ඇත්ත. ඉතාම අවරු දහිදිවිතර තමා මංහිතන මගේ පලවෙනි කවිපල සිලුමින ළමා පිටුවක ඔය කාමලා ළමා සමාජයේ. ඒ වගේ මහිර වගේ පැරණි පත්තරවල පලවෙඩ ඇත්ත. එතකොට මම අඩසිය වසක් කවිියත් එක්ක ජීවත්වීමෙන් ලබාපු අදදැක. ඇත්තටම පුද්ගලේගෙන් ලබාපු අදදැකින්වලට වැඩිය ජීවිත පෝෂණය කළේ මංහිතරන්නේ මම ඇසරු කරපු කවිය. එක මනුස්ස්‍යය ජීවිතයට කවියෙන් ලබන්ඩ පුළුවන් පෝෂණය මිල කරන්න බෑ. . වගේ අදැකහිම් සම්බාරයක් ඇසුරෙන් නිර්මාණයකරපු මේ කවීමේ නවකතා මේ කෙටිකතා හොයාගින් හරගෙන කියවන්නටකෙල ඔබට අරාධනා කරනවා ඔබට පුළුවන් වවෙේ. ජීවිතේ. බොහෝ මානයන් සයාගෙන යන්න මේ. කියවීම අස්සේ මේ පොත් සහමේ නවකතා මේ කවි කියවීම සේ ඔබට ඔබේ ජීවිතය හොයාගෙනයන්න පුලුවන් වේවි සහමේ මං අහන් ටහන් හිතුන සුඳ මාත්මේ ද ර්තමානය ගත්තම දයි කවි කියවන අය අඩුයි කියලා කිව්වට වේ වර්තමානය කවියට හොඳ තැනක් නිර්මාණය වෙලා තියෙනවා කියලොත් අපිට පේනවා මේ මොකද වෙලඳ ොලක් නිර්මාණය වෙලා තිෙනවාකාව්‍ය ග්‍රන්ථ සඳහා උබතුමය ඒ ගැනම කත දරන්න ඇත්තටම මංහිතන අද කවිකේ වනා අඩුව කිය කියන්න බෑ මුහුණ පොත බැලුවොත් ෆස්බුක් එකන් කොයිතරම් කවියෝ ඉන්න මනිසෙක්තුටම කවිියක් ජීවත්වනවා කියනෙ එක මංහිත නොපපු කරන්න හො හොඳම තැන තමයි ඇතන. එය විිෂ්ට ගනය කවි කියයෙනවනෙමේ නමුත් කවියට හොඳ වේදිකාවක් අද ගොඩනැගෙන්ඩ ලොකු පිටු බලක් වෙලා තියෙනවා ෆිස්බුක් ද ෆෙස්බුක්ගේ ඉන්න ඔය උපේ කළ හතුකෝරල ලබ් මාලි හිවාවස සමංචිින්තක ඒවගේ අයගේ කවි ඇත්තටම කියවල බලනකොට හරි ලොකු සතුටක් ඇති වෙනවා අපි ආපු මේ මඟදිගේ ලොකූ පිරිසක් කෙනවා එක අටිය මං හිතන්නේ අද වෙනකොට කවියට පහුගිය දශකයේ තිබුණට වැඩිය ොද තනක් අද නිර්මාණය වෙලා තියන හොඳ වෙලඳපොලකුත්තිේ නොකට හොඳ මුදාහරණ කව කවදාවත් කවි පොතක් හොඳ කවිපොතක්ත් ඉස්සරනම් පිටපත් මන්සී යවගන් ඩාමාරුවිදැන් දශක දෙහකෙටු විතර කලින් නමුත් දැන් මගේ ප්‍රේමිරුතු දෙනිවලටත් මුද්‍රරණය කළා එහෙම වඩ හොඳ වෙළඳ පොලත්තයෙනව බැලුවෝත් අපේ බුක්ෂයායක සෑම සැත්තැම්බර් මාසිකම කව සල්පිල ගිහිල්ල බැලෝතින් හැම්ම වෙලාම පිරිලාන්න තැන. ඉතින් කොහොම කිය කවිට වෙලඳ පලක්නෑ කියන. ක ටිතා හොඳ වෙළඳ පලත්වයනවා එකට එක හේතුවක් තමයි පේස්ුක්් එක සමාජ මාධ්‍යහරහා කවිය සමාජ ගත්ත වෙලා තියෙනවා ය නිර්මාණ රස විදින්න සහමේ නිර්මාණ හරි පහසුවෙන් එලිදක්වන්න පුුවන් මේ සමාජ මාධ්‍ය හරහා එක එක හේතුවක් වන්නට ඒකත් එකක හේතුවක්. ඒ මංකිවේ එක විශිෂ්ටම කවිනවෙන්න පුළුවන් නමුත් ඒ දක්වා එන්නට හොඳ මාවතක් පෙස්බුකකින් සෑදිලාේ නව ජස් සමාජමාධ්‍යය. ඒකින් විශාල පිරිසක් එලියට එනවා.ක සීට සීයක් මහරිකන්න බෑ සමහර කවිීඉ නිසා ඉතා සාර්ථක කවි කියවන්න නැතුව ඒට මේ ප්‍රතිචාර දක්කන පිරිසකුත් ඉන්නවා. ඒයින් නොමගේ යන පිරිසකුත් ඉන්නවා ති ෝයික්දේත් හොඳ සසානාරග කියල දෙකත් තියෙනවනි ඒ නිසා ඒකාි නොසල කාහරමු හැරලා හොඳ පැත්තා ප අරගෙන බලමු ඇත්තටම සමාජමාධදී ලොකු තල්ලුවක් කවයට දීලතියෙනවා අනිහාර ඉතින් කවේ ලියවනාට පිළිබඳව විචාර අඩුයි කියලා කියනවා ඇතර මා අපිත් දකිනවාඩුයි මේ ඉස්සරණං අපිට මේ කවි ගැන නවකතා ගැන මේ හැම සාහිත්‍ය නිර්මාණයක් ගැනම හොඳ විචාර කියවන්නට ලැබුණා නිතර දකින්නටහන්නට ලැබුණ හැබයි වර්මාය වෙති මේ විචාර ලිය වෙනවා අඩු වගේ හැඟීමක් මට දැනෙනවා ඔබතුයට බෝ ැල අතටම කාව්‍ය විචාරයනං ඒ තරන් මදික මක්තිේෙන තමා කවි පොතක් ගැනවුනත් විචාරයක් නවකතාවක ලියවෙනවට වැඩිය නවකතාවට ලෙන විචාරයක් තරං කවිපොතකට විචාරයක් ලියවෙන්නේ ලියවෙනවා අඩුයි අපි මාධ්‍ය. ඒකට සමහර විට හේතුෙන්ඩ පුළුවන් නවකතාපොතකට වැඩිය කවියක් විචාරය කරන්න කාවය විචාර ශිල්පක්‍රම හොක් දැනගෙන ින් දඕේ උත්ප්‍රාශය උත්ප්‍රීක්ෂා ලංකාරය උපමාරූපක භාවිතය. ඊළඟට සහර කවිී ඇත්තරම ොහොද දර්ශනික පසුවිමකල් නයවෙනවා. ඒක නිසා ඒ විචාර සිද්ධාන්ත පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් මධකමද මේ කාවය පිළිබඳ විචාරය ටිකක්කුම් පසුගාමී වෙලා තියෙන්නේ කියන එක කියලත් මට හිතනවා. එවනත් ඉතින් නෑම කියන්න බෑ. කාවි පිළිබඳත් අද ඉස්සරට වැඩිය හොඳ විචාරයක් ගොඩනගිල තියනම්. සමාජ මාධ්‍යඔස්සේම ඒ විචාරත් සමාජගත කරන්න පුළුවක් පුළුවන්දැම් අලුත්පොතක් පිටවුණ ගම් අන්ද කළ තියෙනවා චූලා නන්ද සමරණයක. අනිවාරයම්ය පොත ගැන විචාරයක් හල කරනවා. තිඒ හොඳ ඇතටම කවි කියවනායට ඒ ඔහොඳ මඟ පෙන්න්නේවා පොතක් තෝරා ගන්නට. වගේ තමයි දැන් මේ සුන්ද මහත්මිය කවියක් ලියත්ති. විශිෂ්ඨ ගණයේ කවියක්. කියල කියන්න නම් මොනහරි සීමමා නිර්ණයක මොනහරි තියනවද. මට දැනෙන විදියට කවිය කියල කියන්නේ තමන්ගේ නිදහස්වීම පිණිස අදහස්ටික තම හිත තුළ ෙරපෙන අදහස්ටික නිහස් කරන්න මේ ඒ හැඟීම් හැඩ වැඩ කරලා අකුරු කරලා එලියට මේ දානක. විශිෂ්ට කවියක් බවට පත්වෙන්න නංඒ නිර්මාණ මොන වදපී ඇතුලත් කරගන්න ඕන ගුණාග අත්තටම විශිෂ්ට කවියකට නං මේ කාවේ ශිල්ප ක්‍රම අපිටිකත් දැනගඩඕන. අනිත්තක කවි කියව්ඕනේ විශේෂයම පැරණි සාහිත්‍යෙන් අපිට බොහෝම ලොකු ආලෝකයක් ලබන්න පුළුවන් දැ අලුතෙන් ඉන්න පරම්පරාව අලුතෙන් ලියනාය ගේ ඔ විශේෂයම මාධ්‍යල පලවෙන කවි දැක්කාම ඉතිෙනවා ඒගොලන්ගේ අඩුව තියනොයි කියලා පැරණි සාහිත්‍යයෙන් ලබන්ඩ පුළුවන් පෝෂණය අමාවතුරෙන් බුත්සරණින් පන්සිය මනස් ජාතක පොති ලබන්ඩ පුළුවන් පෝෂණය ඇතටම් මිල කරන්න බෑ ඒවක් කියවලා ඒවයින් ගණ්ඩ පුළුවන් ආභාෂය නූතන කවියට බොහොමයි අපි එතෙන්ටෙන්ඩෝනේ ඊළඟට අපි අපේ කාවය උපක්‍රමයි වියන් ග්‍යාර්ථ දෙයක් අ රජුවම කියනවට වැඩිය ටිකක් සඟවල කියකුට එකගිතිනවා කිසිම් රසය අන්නේ රසය මතු කරගන්නට අපිට පුළුවන්න්න ඕන දැන් ඉතා සරල මාතුෘකාවක්හිතන්න අම්මා ගෙන ලියන ඕන කෙනෙක් ලියේනවාන නමුත් රත්න ශ්‍රී වගේ කෙනෙක් මංහිතන්නේ අම්ම ගැෙන ලියවුුණු ලස්සනම කවිය ලේලතිෙන් රත්න ශ්‍රී හත්තකි රත්න ශ්‍රීගේ කවිය නිවාතාරකා පියවාගෙන දෑස. නිදා ඉන්න නගරේ කලුවරරෑක පිපී සුවඳදීගේ ඟ දොරකඩ සුදුරෝස ඉතිං ඇයි නගනුවම් මේ මදහාස ඇති ඕන කෙනෙුගේ අම්ම කෙනෙත් තමන්ගේ දොරක ින්නානේ. අම්මා මේගිහිල්ලා වසර ගණනාවක් ගත වනත් අදටත් මගේ අම්ම මගේ දොරකට ඉන්නා මගේ දැස් සමහෙන්න්නා ඕක රත්නශ්‍රීකයම්මන මේ. බලන්ට එ අ පහුද්ගලික අධදැකීම කේවල පුද්ධගල භාවයෙන් ගලබලා. පොදූ නිෂ්ටාවක් බෞට පත්කරපු හැටි. ඒක නිසා හැම විටමමාපි උත්සාහ කරන්න ඕනේ අපේ අත්දැකීම බොහෝදනෙකුට විදින්න පුළුවන් තැනකට අරන්යට. ඒවගේ අවස්ථාව බණන්ඩ උත්පාසය වගේදවල් හරී ප්‍රබලව පාවිච්චි කරන්න පුළුවන්. මෙ කවි බලන්න මේක රංජිත් මල්ලියයා වඩුගේ එල්ලංඟාව කියන පොතෙම් මං ගත්තේ මුළු කවියම නැතත් මේ බලන්න මේක කියන දෙැන්. එයා එයාගේ බේහිද වෙක්කං එෙනනවා ඇත ගම් දනවලේද නගර පෙන්නට. දැ ඒකෙතින් උත් ප්‍රාසේ බලන්නකු දැන් කොඹ පෙන්න්නට එක්කං එන්නේ. රක්්ටවර්ණ පාලමවුඩ ඉඳම් බලමු. සප්තවරණ ආරුමෝ සම්වෙලඳ පුරය. ඉත්තා බිං කෑවෝ වගේ මොකද මූුණ. රික්තයක් නොවේ මැනිකේ මේ කාපේ කොළම්පොරය. ද මෙහෙම මෙමේන අයිතින් දැම් වාහන පෝලින් තියනවා අුණකිලිටි පෙරාගත්තු දරුවෝ ඉන්නවා. ඊළඟට කුණු කානු කපුටනානවා තියහෙමන අපෙන අඩාගඩගරින්. ඉට පස්ස ෙන අන්තිමට අතොරක් නැති ලෙසිම් වැසනු තාපප හා බිත්ති මතුේ. නව යුගයක් බිහිවී ඇති නවෝදයයි අර පේන්නේ බලන්න උත්ප්‍රාසය කොච්චරද කියලා. ඔන්නමැනික ඔයාගේ ඇස්කෙවෙනි කඳුලුවලිම්පිරිලා මං හිතන්නේ මෙ පුර අසිරි දකගත් සතුටට වෙන්න නැති කිසිීම වැරැද්දක් කියන්න නගරට ඒ වනාට නගර තියන ඔක්කොම කුණු කඳල්ල දල පෙන්න්න ඇද බලන් තකොට ඉගීතියන වියංගය උත්ප්‍රාසය කොච්චර ප්‍රබලද අන්න ඒක තමයි අපි කවියක ගොුණු කරන්නට ඕනේ. අපේ පෞද්ගලික අත්දගින් එලෙසම ෑරීම කවිය නොවෙයි ඒ කව ඇතුළෙෙන් අපි ඔක්කෝටම එකතු වෙන්න පුළුවන් තැනකට අපි කවියක එන්නට ඕනේ පෞද්ගලිකත්වය අවසන්ට අ. අන්න හෙමයි විශිෂ්ට කවයක් නිර්මාණය කරගන්නේ පැරණි පොතපත පැරණි සාහිත්‍යය නිර්මාණ ඇසරු කිරීමෙන් ඔබට හැකියාව ලැබේවි ඒ ගුණාංග ඔබේ ජීවිතයට ඇතුලත් කරගන්නට ඔබ නිර්මාණ වට ඇතිවත් කරගන්නට සුනද මහත්ම අපට ලැිල තියෙන කාලවෙලා අවසන්වෙන්නට තව ස්වල්පමහොතක්තිේ නේ කලික් මට ඔබතු මේගේ අහන්න ඕනම කියල හිතුණු ප්‍රශ්නයක් තමයි වතමානයවෙදදි අපේ මේ. සිංහල භාෂාව යම්කිසි පරිහානයකට පත්වමින් පවතිනවා කිය කියවා. භාෂාව පිළිබඳව ප්‍රවීනයක් විදියට. ඔබතුම ඒ ගැන දර අදහස මොකදද සහ මේ භාෂාව රැකගන්නට නම් අපි මොකද දෙ කරන්නඕන යෝජන මොනවදිප්‍රියාත්මක කරන්න ඕන. කියලා කිය අප අපේ වැඩස හස ඕ ඇත්තරෙම දැන් උසස් පෙලින් සිංහල අයින් කල්ලතිේෙනවා උසස් පෙළලා විශේධාරාව කරනයට සිංහලනි වාර්ය කරන්න ඕනේ නමුත් ළමයි දැන් සිංහල තෝරගන්න නැහැ. ඉළඟට පහළ පන්තිවලාත් ව්‍යාකරණ පිළිබඳව දක්වොන සැලකිල්ල හොඳට මදිී ති ලමයි පැත්තක තියන්නකු අද ලේ ලියවෙන්න සම්මාන ලබන නවකතාරම් බැලුවත් බාගිට බාගයක් ඒ වගේ ව්‍යාකරන වැරදි. බොහොම සරල වැරදි මේ පොඩි පන්තිවල සිදුවන වැරදි පවා ඒ වගේ තියනවා. අක්ෂර වැරදි එමටයි ඉති මේ තැන හැදෙන්න්න ඕ සෑනිත් එක ආකල්පයත් තියෙනවා ඔය ව්‍යාකරණයක් දෙකක් වැරදුනාට කමක්නෑ මංහිතන්නේ අප ඉංග්‍රීසි වැරැද්දුහා මේක ලොකූ වැරැත්තා. නමුත් සිංහල වැරැද්දුහාම එක කමක් නෑ. නොත්තන මයි මහිතන්න ඔක්කොටම කලින්න්නේ වැරදි වෙන්න නොන්න ඔොත්තන හැට ඕ ඒ හැඟීමනි වැරදිවෙන්න ඕන ඉළඟට ගුරුවරුන්ගේ ළමෙන්න් ඉස්ල ගුරුවරුුණි වැරදිවෙන්නප මම දැකපු දෙයක් තමයි ගුරුවරු ළඟ අලුද්ධනම සොයායාමය පිපාසය හරි අඩුයි. අපි දැන් හැමවිටම අදටත් මට ව්‍යාකරන පුතාක අලුත්පුතා හමුණ කියවන්ඩ හිතෙනවා නමුත් අප ඒ ගුරුවරු කියවන්නේ නෑ. ෙළ පොතෙන් යාට යන්නෑ දැන් උදාහරට විදිහට බැද්දේගම පරිච්චේද ඇත පරිච්චේද කියවල දුන්න. ඒ පරිච්චේද ඉගැන්නවා නවකතාව කියවන්ඩ ළමයිංහ පෙළඹවීමක් ඇති කරන්නේ කොහොමද ගුරුවරු කියවලනතු හම්. ඔන්න ඔත්තන තමයි වැරැත්තති. න්න ඒ වැරදි තැන්ටික නිවැරදි කරගත්තොත් අපිට පුළුවන් වවි අපේ මවභාෂාව සිංහල භාෂාව මේ පරිහානයට යන්න නොදී ආරක්ෂා කරකන්න තින් අදදවසේ පොතක්කික්ක හිතක් වැෙසටහනින් කවිය ගැන වගේම සහිත්‍ය නිර්මාණ කරණය සහ සිංහල භාෂාව පිළබඳව බොහොමයක් වැදගත් කරුණු කාරණ කතා කලා. ඉතින් සුන්දාාරනසි හත්නේ ඔබතුමයට ිහිවින්ම තුතිවත වෙනවා මේ වටන අදහ සපිතක බෙදාගන්න අදවසේ අපිත්තක එකකතු හට. ොවස්ති එහමන අදට පොතක් එක හිතක් වැඩ සටහනිින් අපි සබගරණා අයිමත් අවසක මේ වගේ දක්ෂ මේ වගේ නිර්මාණශීලී සාහිත්‍ය වේදනයක් හෝවේදකක් අපි මුණගහෙ අයිකවල්.